මගේ වදුලේ තිබ්බ විදියටද මම ඔය කණ්ඩ මොණ්ඩ දෙන්නේ කියලා මම ඇහුවා. ඔයාට මගේ බිස්නස් වල හැම රහසක්ම කියන්න බෑ. මම කරේ මම කෝටි 5යි. භූමි විකුණනවා. භූමි සංගීත ශාස්ත්‍රයේ ශනික ලාභ උපයාම අරමුණ වෙනුවෙන් තමයි ගියේ. අපි ලක්ෂ දෙකක් මිනිස්සු අපේ වේදිකාව බලන් දෙනවා. මං හිතන්නේ සංගීත සැනකෙලියක් වගේ තැනක ඇවිල්ලා අපිට රෙදි විකුණන්න බෑ. කියන්නේ අපිට TV කැසට් විකුණන්න බෑ. ඒතර මේක ඩොලර් මිලියන 100කට විකුණනවා කියන එක අපිට ලොකු දෙයක් නෙමෙයි. මේ කෑමයි බස් එකයි දුන්නට ඇතුලේ ඇවිල්ලා අයිස්ක්‍රීම් කන්න සල්ලි දුන්නේ නෑනේ මං. හැම තැනකදීම මේ කෝටි පහ කව වෙලා තියෙනවනේ. පහ කව වෙලා නෑ. ඈ? පහ කව වෙලා නෑ. මම මැනික් ගොඩක් විකුණලා තියෙනවා. එහෙම තියෙන ස්වාභාවික මැනික්. ලාභද පාඩුද? පාඩු. මම ඉන්නේ කනගාටුව සහ මිනිස්සුන්ගේ තියෙන බුද්ධි මට්ටම ගැන ප්‍රශ්නාර්ථ. අයබන්නේ දොතුඩි. මං අද ආවා අමුතුම තැනකට කියලා කිව්වට මේ වෙලාවේ ලංකාවම කතා කරන කෙනෙක් ගැන කතා කරන්න තමයි ආවේ. ඒකේ ඊටාම වටින්නේ අපිට කලාව කරපු අපිට මහඟු සේවාවක් කරා. මහඟු සේවාවක් කළ එක පාර්ටම නිහඬ වුණා. ඔහු නිහඬ වුණා වෙන වෙන තැන්වලින් ඔහු මතුවෙන්න ගත්තා. ඔහු ගැන එක එක දේවල් කතා කරන්න ගත්තා සමාජය. මට දැනගන්න ඕනි වුණා මේකේ ඇත්ත කතාව මොකද? එතුමන් ගාවත් යම් කිසි කතාවක් තියෙනවා. අපි ඒක මොකද්ද කියලා දැනගන්න ඕනි. එහෙනම් මම සොයාගෙන ආවා ડોક્ટર විරංජිත් තාබ්ගල. හලෝ. ඔහොමද පාරව ගන්න අමාරු නේද? නෑ පාරව යන්න. මම බැලි මේ රම්මියද සුරම්මියද සුබද මාලිගා තුනේ ගෝකේ දින්නේ කියලා. මේක මං හිතන්නේ මේ ડોક્ટર රම්මියයි සුබයි ඒ වගේම මේ බොහොම ලස්සන තැනක පිටිලා තියෙන මේ මාලිගාව. මේ ඉතින් මගේ නිස්කලංක තැන ඉතින් මම හිතෙන්දලා තමයි ඉන්නේ. හරි ඉඳගමු අපි දෙකම මේ ડોક્ટર මේ අපි කියන්න ඕනේ අපි ආදින්න හිතවතුන්ට ඊට පස්සේ මේ අපි යන් උඩුමහලට මොකද මේ මාන ලස්සන විදියට පේනවා ඉතින් ගියා ඔව් මම නිස්කලංක පරිසරයකටලා ඉන්නවා ඉතින් මගේ යහපැත්තේ පන්සලක් තියෙනවා ඉතින් ඒ නිසා උඩට ගිහිල්ලා බලමු හැමදාම හැම කෙනාම කියපු දේවල් ගැන අහන්න නෙවෙයි මං ආවේ ડોક્ટરගේ රියල් ලයිෆ් කියන්නේ මොකක්ද ડોક્ટરටත් මොකක් හරි කතාවක් කියන්න ඇති මේ සම්බන්ධයෙන් මේ ડોક્ટર ගැන කිව්වම මොකද්ද කතාව කියන එක. ඉතින් ආ ડોક્ટરගේ කතාව ගන්න තමයි මේ ආවේ. මේ එනකොටම මට මේ කොහොම මේ සංගත්ත සම්මාන තමයි ඒක පාට මම මගේ ඇස ගැටුනේ. හරි අපි ඕගොල්ලොම දීපු සම්මාන තමයි ඉතින්. රයිට් අපි මුලින්ම කතා කරමු. අපි මම හිතන්නේ මෙතන අපේ රුචිර අපේ ආදරණීය ටීම් එක කැමරා ටීම් එක ලෑස්ති කරලා තියෙන මෙතන තමයි අපේට උරුම තැන. මෙතෙන් යා මේක අපි කතා කරමු. මොනව හරි බොනවද අපි ඉස්සෙල්ලා? මොකක් හරි බීම් එකක් බීලා ඉන්නවද නැත්නම් තේ එකක් බොනවද? කුත් බොන්නේ නැහැ ડોක්ටර් ඉස්සෙල්ලා අපි ඔන්න යාළුවෙක් කෙනවා පිළිගන්න. කොහොමද? මිකි. හලෝ. මිකි මේ. අවුලක් කරේ නැහැ. නෑ කිසිම අවුලක් නැහැ. ඉතින් ડોක්ටර් මම මෙච්චර දුරු කතර ගියාගෙන ආවා කියලා කියන්න බෑ. මොකද නුගේ ගොඩේ නම් මලබෙට ඇවිල්ලා එහෙම කියන්න බෑ. නමුත් අපි සාමාන්‍ය විවාහය කියනවා නාන්දනෝද කියලා අහනවා. කෑම කනකොට කනවද කියලා අහනවා නිකන්. සාමාන්‍ය ඒ වගේ දුරු කතර ගියාන ආවා කියලා නිකන් වචනේ අපි යූස් කරමු. ඒ දුරු කතර ගියාන මං ආවේ මේ YouTube එකේ පහුගිය දවස්වල මම ඩිස්කෂන් සේවම ගොඩක් ඒවා බැලුවා. ඇත්ත කියලා ගොඩක් ඒවා තේරුණා. ડોක්ටර් හැබැයි මට තේරුණා යමක් කියන්න හදනවා. නමුත් දැන් එක එක්කෙනා කන්සෙප්ට් වලට කරන්නේ. එතකොට සමහරක් අය ડોක්ටර්ට ඒකට ලැබෙන ඉඩ ප්‍රස්තාව අඩු වෙන්න පුළුවන්. මට දැනෙච්ච දේ ડોක්ටර්ක ඇඟ ඇතුලේ මොකක් හරි දෙයක් කියන්න හදනවා. සා මටත් අහන්න දේවල් ටිකක් තියෙනවා. මං ඒ දේවල් ටික දැනගෙන යන්න තමයි ආවේ. මුලින්ම මම ડોක්ටර්ගෙන් අහන්නේ ඇයි මියුසිකල් ෂෝ නතර කරේ? ඉස්ලාම මං ඔයාට මාව බලන්න ආවට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මොකද මේ මාත් එක්ක ගොඩක් ක්‍රවුඩ් එකක් හිටියා. ඒ ක්‍රවුඩ් එක අතර දැන් මම ටිකක් ඒ අතරින් මේ මාව හොයාගෙනම විශේෂයෙන්ම ආපු එක ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. හැබැයි මේ දැන් අහපු ප්‍රශ්නෙට මියුසිකල් ෂෝ නතර කරේ කියන එකේදී මම නතර කළා නෑ. නතර කරන්න සිද්ධ වුණා. ඒ මොකද මම අරගෙන ආපු කන්සෙප්ට් එක බුද්ධික මල්ලි කාටවත් ලොකුට ඒක විග්‍රහ කරගන්න තේරුම් ගන්න නොහැකි වුණා. ඒ හින්දා මම මේ තියෙන ප්‍රශ්නත් එක්ක මම පොඩ්ඩක් ඒක නතර කරලා තියෙනවා. හරි. අනේ හොඳ තැනකට ආවා. මං අරන් ආපු කන්සෙප්ට් එක කාටවත් මට තේරුම් කරලා දෙන්න බැරි වුණා. ඔව් ඒක තේරුම් කරලා ඇත්තටම ගොඩක් කට්ටිය මගෙන් අහනවා. මගෙමුත් අහනවා. මචං ඔබ ගියා නේද අර තාබුගලගේ ෂෝ වලට? මම ඔව් ගියා. මොකටද මම මිනිහා මේ මචං කණ්ඩ නිකන් දෙනවා ෂෝ එක බලන්න නිකන් දෙනවා හැමදේම නිකන් යනවා.
artis lata විශාල හොටෙල් වලවත් නැති විදියට ෆැසිලිටිස් දීලා කන්න බොන්න දෙනවා මචං මචං මොකද්ද මචං මේ මොකක් කරේ මචං මිනිහා මචං නිදානයක් අරන් ඒකේ වදුලේ තිබ්බ විදියටද මං ඔය කන්න බොන්න දෙන්නේ කියලා මම ඇහුවා මං කව නිදානේ මන් දන්නේ නැහැ වදුල මම දන්නේ නැහැ මට මේක දැනගන්න ඕනි කියලා තමයි මම හොයාගෙන ආවේ ඇත්තටම ඇත්තටම ඇයි එහෙම කන්න බොන්න දීලා මේ 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 ෂෝ කරන්න තීරණ කරේ ඇයි ඔව් මෙහෙමයි බුද්ධික මල්ලි ඒක මිනිස්සුන්ට විවිධාකාර විවිධ අදහස් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඒක කතා කරන්න ගත්තොත් ලංකාවට මොනවා හරි ලංකාව වගේ රටකට මොනවා හරි මොඩියුල් එකක් අපි අඳුන්වලා දෙනකොට මොඩල් එකක්. මොඩල් එකක් අපි ඉන්ට්‍රොඩියුස් කරනකොට ඉතින් ඒකේ පළවෙනිම අලුත් දෙයක් එළියට දෙන කෙනාට ප්‍රායෝගික ওই ප්‍රශ්න ටික එන්න පුළුවන්. ඉතින් මේ මම හිතන්නේ ඉතින් ලංකාවේ මිනිස්සුන්ට තියෙන දැනුමේ මදිකම තමයි ওই නිදන් වදුල් කතන්දර ඔය ඔක්කොම එළියට ආවේ. මම ගෙනාපු දේ මට සාමාන්‍ය මගේ අඩුපාඩු තියෙනවා මට මොකද මිනිස්සුන්ට මේක කියලා දෙන්න ක්‍රමවේදය මම එච්චර මේක කොහොමද කියලා දෙන්නේ කියලා මිනිස්සුන්ට තේරෙන්න නැතු ඇති අනිත් එක තමයි ප්‍රමාණයට බාධා කරාට කියලා දෙන්න මාවතක් තියෙන්නත් එපායි මොකද සමහරක් කාලවලට රූපවාහිනී නාලිකාත් නාලිකාවලුත් ඔයාට බයයි ඔය මේ කුත්ති නැතුනේ කොහොමද මේව සමාජගත කරන්නේ නමුත් දැන් මම ඒකයි මම මේ අද අපි මේ අපේ මගේ යාළුවා රුචිර අපි කට්ටියම මේ ඔබ හොයාගෙන ආවේ අද පැහැදිලි කරන්න මොකද්ද මේ concept එක ඔව් ඒ ඇත්තම වුණොත් දැන් ඔබතුමත් මල්ලි ඔයත් කලාකරුවෙක් එතකොට තවත් ලෝකේ කලාකරුවෝ ඒ වගේම මාධ්‍ය channel ගොඩාක් channel වලට මේක තේරුණේ ඒගොල්ලන්ට මම ප්‍රහාරයක් එල්ල කරනවා වගේ يعني මම කිසිම මාධ්‍ය channel එකක්වත් නැතුව මොනවත් නැතුව එකපාරටම මේ ලංකාවේ මිනිසුන්ට නොමිලේ කණ්ඩ දෙන පුද්ගලයෙක් බවට පත් වුණා. ඉතින් ඒ නිසා සමාජයේ එක එක කතිකාවලට ලක් වුණා. හැබැයි ඉතින් මේ කතිකාවලට ලක් වෙන්න ඉස්සෙල්ලා උගත් බුද්ධිමත් ආකාරයෙන් මේක ගැන හිතුවොත් මම හැදුවේ business එකක්. ඒ කියන්නේ මම හැදුවේ ලෝකෙට යන business එකක්. හැබැයි මේක හදලා ලෝකේ අනිත් රටවල් තියෙනවා. ඉතින් මේක විග්ලේෂණය කරන්න කියන විදිය ඔයාලට මේ කෙටියෙන් මට කියන්න පුළුවන් වේද ඔයාලට කෙටියෙන් මේක තේරුම් ගන්න පුළුවන් වේද මම මේක ලොකුවටම හණ්ඩා ගන්න. ඒවනම් මෙහෙම කියන්නම් මල්ලි. දැන් ලෝකේ මට දැකිච්ච මේ අනිත් ජාත්‍යන්තරේ මම ලැබුණු අත්දැකීම් එක මල්ලි. මම තීරණය කරා ලංකාවෙත් කලාකරුවන් සහ සංගීතඥයන් සහ සංගීතවේදීන් ගායක ගායිකාවන් මේ සියල්ලම එකතු කරගෙන ලොකු වේදිකාවක් නිර්මාණය කරා. ඒතොර ඒකේ තියෙනවා මල්ලි මේ ව්‍යාපාරික ක්‍රම උපායන් ගොඩක්. එතකොට මේක මිනිස්සු මගෙන් කතා බහ කරලා මගෙන් ඇහුවෙත් නැහැ කවුරුත්. ඉතින් මට ඒක කියන්න අවස්ථාවක් ලැබුණෙත් නැහැ. ඉතින් මේකට මිනිස්සුන ප්‍රශ්නයක් ආවා මූට සල්ලි කොහෙන්ද? මේ මූ කොහ මොනවද මේ කරන්න යන්නේ? නිකන් කන්න බොන්නද? ඉතින් මං හිතන්නේ මේක එක එක්කෙනා වටහා ගත්ත විදිය දැන් මම අර පොඩි උදාහරණයක් කියනවනම් ව්‍යාපාරිකයෙකු වශයෙන් අපි ලෝකෙට මොනවා හරි දෙයක් එලි දක්වනකොට අපි ඒ මොඩල් එක නිර්මාණය කරගන්න අපි මොන හරි ආයෝජනයක් කරන්න ඕනේ. දැන් ලංකාවට 1996 එනවා මල්ලි ඒ කියන්නේ ඔය අපි දැන් ලෝකේ තියෙන හොඳ බිස්නස් එකක් තමයි රියල් ඉන්ඩස්ට්‍රි එක. ඒ කියන්නේ ඉදිකිරීම් මාංශය. ඒ කියන්නේ දැන් අපාර්ට්මන්ට්, හෝටල් කන්සෙප්ට් මේවා හදනවා. ලංකාවට පළවෙනි අපාර්ට්මන්ට් කන්සෙප්ට් එක හැදුනේ කොහෙද? මම හිතන්නේ ප්‍රේමදාස මහත්තයා නේද? ඔව් මම ඒවකට හිටපු රජය 1990 91 කේ තිබිච්ච රජය කාල සීමාවේ මම හිතන්නේ ඒක මම ඒක දන්නේ අර කලාකරුවන්ට එතුමා ගෙවල් දුන්නේ මරදානේ ෆ්ලැට්ස් හදලා නේද? ඔව් ඒ නෑ නිවාස සංකීර්ණ හදලා ඒ වෙනකොට කොච්චර අපහස එන්නේ නැද්ද? ඈ අපිට මිදුල නැති කරනවා අපිට තට්ටු ගෙවල් හම්බේනවා මම හිතන්නේ ඒ වෙනකොට ඒ වගේ ව්‍යාපාරිකයන් ඒක ශ්‍රේෂ්ඨයේ යපුණු ව්‍යාපාරිකයන් ඒ වෙනුවෙන් කොච්චර මුදල් ආයෝජනය කරන්නේ ඉතර කොච්චර ලාභ හෝ පාඩු ලබා ගන්න ඇද්ද දැන් හැබැයි දැන් අද ලෝකේ තියෙන හොඳම බිස්නස් එක මොකක්ද ඩිපාර්ට්මන්ට් දැන් එතකොට අපි ඒකට පළවෙනියෙන් ආයෝජනය කරන්න ඕනේ මුදල කීයද අපි හිතමුකෝ දැන් අපි ඒකේ පෙන්ට් හවුස් 20ක් හදනවා 4 බෙඩ්රූම් 50ක් හදනවා ඩබල් බෙඩ්රූම් 50ක් හදනවා ඊට පස්සේ සිංගල් බෙඩ්රූම් 100ක් හදනවා ඒ හොටෙල් එකක් හදනවා ඊට පස්සේ සුපර් මෝල් සුපර් මේ කියන්නේ shopping mall එකක් හදනවා බැංකු පහසුකම් හදනවා swimming pool හදනවා swimming pool හදනවා ඔක්කොම හදනකොට අපිට ඒකේ මූලික වියදමක් යනවා ඩොලර් මිලියන 250 හැබැයි දැන් අපිට ඉඩම තිබිලා සාමාන්‍ය මූලික ආයෝජනයක් වශයෙන් අපිට ඒක අවශ්‍ය approval ටික අරගත්තට පස්සේ මම හිතන්නේ මූලික ආයෝජනයෙන් 4.0ක් ආයෝජනය කරාට පස්සේ ඒ concept එක හදන ඔයයි මම එකතු වෙලා ඒ වගේ concept එකක් දැන් කරනවා නම් ඒ module එක අපිට මම හිතන්නේ පොඩිම මුදලක් යන්නේ මුලින් හදාගන්න ඊට පස්සේ අපිට ඒක
ගෙවල් ටික ප්ලෑන් එකෙන්ම විකුණලා අපිට මේක හදන්න පුළුවන්. ඒ කියන්නේ භූමිය භූමිය විකුණනවා. භූමිය මේ මේ පරස් තුන්වෙනි තට්ටුවත් විකුණනවා. විකුණනවා. එතකොට දැන් ඒ හරි දැන් මට ඒක ඇත්තටම මේ ડોක්ටර් තේරුණා. හොඳටම තේරුණා ආදරණීය රසික රසිකාවන්ට දෙක තේරෙන්න ඇති. මට දැන් කියන්නකෝ මේ මියුසිකල් ෂෝ වල ඇයි එනම් මේ නිකන් කණ්ඩ දීලා ඈ ෆ්‍රී එකේ දෙන ෂෝ එක බලන්න. එයාට හැම පහසුකමක්ම දෙනවා. ඒ මේක කොහොමද මේකට සම්බන්ධලාම මට වමනා වුණා අපිට වමනා වේදිකාවේ පසුබිම නිර්මාණය කරන්න. ඒ කියන්නේ මේ සංගීත ශාස්ත්‍රයට මිනිස්සු සංවිධායකවරු සහ හැමෝම සංගීත ශාස්ත්‍රයේ ෂණික ලාභ උපයාම අරමුණ වෙනුවෙන් තමයි ගියේ. හැබැයි අපිට දක්ෂ හැකියාවන් තියෙන දැන් බුද්ධික මල්ලි ඔයා දක්ෂ හැකියාවක් තියෙන ඔයත් කලාකරුවෙක්. හැබැයි ඔයාගේ දක්ෂ හැකියාව ඔයාගේ අධ්‍යක්ෂකවරයා අඳුනාගත්ත නිසා තමයි ඔයා මේ කලාවේ එක රාමුවකට කොටු කරලා මිනිස්සු අතර ප්‍රසිද්ධ වුණේ. ඒතර මම තීරණය කරා මගේ ව්‍යාපාරික ශාස්ත්‍රයේ මට ව්‍යාපාරික දැනුම අනුව මම හිතාගත්තා අපිට මට මේ වෙලාවේ හොඳම ව්‍යාපාරය තමයි මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක. මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට නව අරුතක් දෙන්න. ඒතකොට මම තීරණය කරා ඉස්සෙල්ලාම මිනිසුන්ගේ ආකර්ෂණය දිනාගන්න. ආකර්ෂණය දිනාගන්න මම උපක්‍රමයක් විදිහට යෙදුවා. මගේ ව්‍යාපාරික ඥානය විදිහට මම යෙදුවා. හරි මම මේකට මේ මුදලක් ආයෝජනය කරා. ඒතකොට ඒකට මම තෝරගත්තා. ඒකට කවුද තෝරගන්නේ? හරි මම සංගීත ශාස්ත්‍රය තෝරගත්තා. සංගීත ශාස්ත්‍රයේ මම දැක්ක විවිධ හැකියාවන් විවිධ කුසලතා තියෙන. හැබැයි මම ඒක එක්ක මම ජාත්‍යන්තරෙත් එක්ක බැලුවා. බලනකොට ජාත්‍යන්තරෙත් ඒ තින්නම ඒ වගේ විවිධ හැකියාවන් තියෙනයි. හැබැයි අපේ සංගීත ශාස්ත්‍රයේ අපේ සංගීත කරුවේ සංගීත මේ ගායකේ මම හිතන්නේ ශ්‍රී ලංකාවේ පිට වෙලා ශ්‍රී ලංකාවේ එයාපෝට් එක නම් අපේ ලාංකිකයෙක් අරනකොට අපි දන්නා මේ අහවලා අපිට මේ යන්නේ TM ජයරත්න මේ යන්නේ අපිට මේ උද්දික රඹුකැල්ල ඒතර මේ යන්නේ අපිට අහවල් මහේන්ද්‍ර පෙරේරා මේ යන්නේ අපේ වාතිය මේ වාති සන්තෝෂ් ඒතර අපි ඒක දන්නවා. ඒතර මං හිතුවා දැන් මේක හැබැයි අනිත් රටක ඉමිග්‍රේෂන් එකට ගියාට පස්සේ ඒක සමාහට යා પાස්පෝර්ට් එක ගන්න මම කියන්න ඕනේ ශ්‍රී ලංකාවේ ආටිස්ට් කෙනෙක් මං. ඒත් මේ ආවේ ඇයි කියලා තමයි සැක කරලා ඇතුලේ තියාගන්න. ඒතර මමයි කල්පනා කරා ඉස්සෙල්ලාම අපේ කලාකරුවෝ ඔක්කොම ලෝකෙට ගෙනියන්න පුළුවන් වේදිකාවක් හදන්න ඕනේ කියලා. ඒ වේදිකාව හදන තුලින් මට කොහොමද ලාභ උපයා ගන්න කියලා මම මගේ ව්‍යාපාරික ඥාන මං හිතන්නේ මේ හැමදේම මට කියන්න මේ වුණා වෙන්නේ වෙලාවට නෑ මට මරක තමයි දැනගන්න ඕනේ. ඒක කොහොමද දැන් මේ නිකන් දීලා හම්බ කරන්නේ කොහොමද? මෙහෙමනේ මල්ලි දැන් අපි ලක්ෂ දෙකක් මිනිස්සු අපේ වේදිකාව බලන් දෙනවා. ඊටත් වඩා මං හිතන්නේ තව අපි උදාහරණයට ලක්ෂ දෙකක් මිනිස්සු වෙනවා. එක මිනිස්සෙක් වේදිකාවට ඇවිල්ලා තමන්ගේ දරු පවුල් එක්ක අවම වශයෙන් රුපියල් 500ක් වේදන් කරොත් ලක්ෂ 2ක් එන තැන මිනිස්සුන්ට මම ඒ වේදිකාව නිර්මාණය කරන වටපිටාවට තව ව්‍යාපාරික වටපිටාවක් නිර්මාණය කරනවා. මොකද ලක්ෂ 2ක් මිනිස්සු එන තැනට මම හදනවා එතනම කඩ 150. කඩ 100ක්. කඩ 200ක්. මංගෙන් දැන් සංගීත සැනකෙලියක් වගේ තැනක ඇවිල්ලා අපිට රෙදි විකුණන්න බෑ. ඒ කියන්නේ අපිට ටීවී කැසට් විකුණන්න බෑ. අපිට මේ ෆ්‍රිජ් වොෂින් මැෂින් විකුණන්න බෑ. හැබැයි ඒගොල්ලන්ට මාකටින් එකක් ගන්න පුළුවන්. මේක තමයි මාකටින් එක කියන්නේ. මොකද මං හිතන්නේ ඒක ඇතුලේදී සංගීත සැනකෙලියකදී අවශ්‍ය වෙන අයට අපිට වඩේ එකක්, මුරු අයිස්ක්‍රීම් එකක්, බීම් එකක්, එතකොට වතුර බෝතලයක්. දැන් නිකන් උදාහරණයකට බුද්ධික මල්ලි දැන් මම මගේ වේදිකාව මං අනන්‍යතාවයක් හදුවා. ඒ කියන්නේ ඒකට බ්‍රෑන්ඩ් එකක් කියන වචනේ අපි භාවිත කරනවා. ඒතර මගේ බ්‍රෑන්ඩ් එකේදී දැන් ලංකාවේ ඕනතරම් තව දක්ෂ සංගීත කණ්ඩායම් ඉන්නවා. ඒගොල්ලෝ අපි හිතමුකෝ කොළඹ මේ ප්‍රධාන පෙළේ ස්ථානයක් අරගෙන ඒගොල්ලෝ නොමිලේ සංගීත සම්දර්ශනයක් පවත්වනවා කිව්වට මම හිතන්නේ මේ අවට හිටපු කට්ටිය විතරනේ ආවේ. ඉතින් පොඩි වෙනසක් කරන්න උවමනා වුණා. ඒ වෙනසෙදි මම උපයෝගී කරගත්ත පහසුකම් ටිකක් තිබුණා. ඒතකොට ඒ පහසුකම් වලදී දැන් කෑමක් දීලා නිකනුත් දීලා බස්සෙමත් නිකන් දුන්නා නේද? ඔව් ඉතින් මම මගේ මැග්නට් එකක් මම මිනිසුන්ට ඇවිදිලා බලලා සතුටු වෙලා යන්න හැදුවා. හැබැයි මම බස් එකයි කෑමයි වතුරයි මේ කෑමයි බස් එකයි දුන්නට ඇතුලේ ඇවිල්ලා අයිස්ක්‍රීම් කන්න සල්ලි දුන්නේ නැහැ නේ මම. එතකොට ඇතුලේ ඇවිල්ලා වේදිකාවක් තිබුණා. ඒ වේදිකාව. කියන්නේ ඔබ කියා සිටින්නේ අර ෆ්‍රී එකේ ඔක්කොම ටික දෙනවා. ෂෝ එකක් දෙනවා. හැබැයි එතනදී තියෙන අනිත් අයිස්ක්‍රීම්. යාකේ පොඩි දරුවේ කිල්ලොන්න බැලුම් බෝල ටික මොන වාරේ ඒවා සල්ලි දීලා ගත යුතුයි. අන්න ඒ එතන තමයි තියෙන්නේ කතාවනේ.
Oidi meka mage vyaparika upakramaya. Dan mama laksa dekak gena tanakuta velendekuta labayak upayagena etana tanak bimak wen karagena labayak upayaganna puluwan. Etakota tanakadi dan wahanawala enawana ekarana kaapa ekarath wenama ganak. Etakota e wage mawata inna manussayekuta wasikili pasukan deela monahari hoyaganna puluwan. Ithin e wagema loku me domestic income ekak eka loku athishayenma darunu prashnayak ahanna sudanam wenna. Mam danna dokter uttar deedi kiyala habe dokter mata kiwwa mata dan aya wenna deyak ne pennunne dewal tika okkom vela tiyenne kiyala kiwwa ehttanam man hitanawa oba dan ehema kiwwata obata kisima deyak wenna ekak nathi wei mokada hetuwa oba me siyallama oba prakasha karanawa mama dakka ara ape saakatcha waladi oba bohoma detail sahithawa katha kara ehenda man hitanawa e details satya thi kiyala mata dadi viswasayak tiyena prashne mekai Deng me aramba karapu, obama aramba karapu, obama ati karapu me musical show nemati karagana karagana mahabam bahana gadanne karangi. Mang hitanne vitakadi oba mata prakasha kara koti pahak wage ka carnival ekata oba dawas 20ta me me wede karagana palaweni 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 ekata wede karan yanna yodewwa kiyala. Mata kiyanna ko me show deka tunak hari janapriyai thawalama show eka janapriyai maath ekek sing kara eka godak janapriya. Tawa poson turang kala atau ikan poson kala apa yang kita tahu paling ini mami itu turang dah hatak kiti kerai itu koma beluwa testimen teka beluwa tema loko gana gya kodi hatak itu terbagi mudalak gya itu festival leka venue mengkere mama kodi pahai itu kodi pahai festival leka venue mama mage marketing ikan mage wiyapari ke salah sumanu mama festival leka itu le kada si yakta mai dikere ikan festival lekar awam aku diri kata tiap hari kade panai, tiap hari kade panai, interest lekar khadala, pilih bela khadala, kani bela loko mungkin ala, itu pasi mama ikhé, itu peksa keu balaporat tuh na pramana, ke palaweni yang mereka dana kuda peksa kian loko deh mereka jana pilihan, ya, itu ini sa, mama ikhé itu samaan kodi pahak kaya aja nih kalau mama labuye laksa hatali hak kider wagi mudala, lab labuye, dawas dahai itu, dawas ekolah hak show. Laba itu padu. Padu, padu, padu. Padu, padu. Ikan, ikan. Lebu ada ya. Ikan, laksa hatali ya ke oba kos sekak kerlati ini. Ikan prasyanne. Ida siapa yang? Ida Dewani ya ke oba kiyak lab bidang kerla. E limit teka matama manti agak. Tiada Dewani prajangane pasai mama gie padaviat. Ikan, mama padaviat gie hilal. Padaviat e limit teka mai ayo jene. Podi pahak. Pahak, pahak limit teka. Ikan, pahat podi pramana ek me transport teka podi pramana. Kiyak laba labu. Ini ekem mama laksa hatak laba nih me. Laba yang kian nih nang pahak biadang kalla pahai dahayak laba labu. Ini itu kodi ekem laksa hatai mama. Ada me. Itu mada teru na me pravana tawe. Nih boda teri no. Teri no. Muka deh mage mage tek. Atule idik kerapu Vedika ekem e asiran nawa hitapu kada kada biapa arikyo. Eko lantar laba laba agan mandunna. Palaweni. Ekoran itu laba laba agak tayikul, itu ekoran teru na hari hari kau lakukan. Mereka kapi gaman agian doh nih. Itu kota E Pradese ayat adya ki mana? Itu kota ekornisa E Pradese ayat mageng, itu E Pradese ayat mageng khadak, melanda kutiak miladi kat pramane mama opak kerapu pramane bikunan beru gya. Ini dah hiswa ti puna godat deh. Wal bikunen ya. Aduh em, ekornya kodi pramane apa mati ke bukti mindah lahiti. Itu kota mageng adu khadak pramane ke siya matamai. Kadang Vedika ini kerana C I, C I matamai matai. C I matamai game kan? C I matamai, muka tu makai konsepnya kat tu le niramana kalau tu bici vidya. Koti pahai, biadang kerana kadang C I denny, ini bagi konsepnya kolui tiaga. Konsepnya kolui tiaga, na tamai headway. Itu pasi mata dengki anda, itu hatar bini ek, auto bagi orang orang tiaga. Tunggu ni ek, deng ek, tunggu ni ek kat mangai pahak mudah matamai ayo jenek kerana, itu kota dawas dahaya matamai konsepnya kan? Itu pasi ek kat matak. Dekodi 40 lakhsayak vithara mage income ekak labuwa. Ethoda mama tunak ayojane karala iwarai. Ipase mama kare ekata ehttarama e pradeshe sangvidhayakaru mama mokada mage aramuna une laba laba ganeemata prathamawa concept ekak bihi karala e wagema meka ar chain ekak wage okkomath ekkama laba laba gana. Ipase 4 ekena 5 wenne ekata aya man galnawa.
galnya mana kita apa ekterma honda sarat katya klebuna, mukade galnya apa itu ina kuda mama anuradhapura distrikya, tulad tunak mewakilnya kuda mama mega. Kuala puru dake kene. Oh, itu kuda. Eka laba labu, kia laba labu. Eka mama, ekat mama komar koti tunak kuda kitu enda. Laba labu, right? Tapi mana? Laba ni me, itu padui. Eka ni biadang kerana mudahlah terbada adu enne labi ladi. Eka ni mama biadama koti pahai. Mage kami hemat tenaga di bawah kami pah kau elati ini mana pah kau elane pah kau elane paling ini ekat terungnya ni mulai dekat pah kau unene paling ini ada kodi pah ayu jenis kerapuan samasta ada yang pertama laksa terlihat dewani ada ayu jenis kerapuan samasta laksa hatta sama ayu jenis kerap itu tunggu ni ada ayu jenis kodi pah ayu jenis kerapuan samasta kodi eh pertama mem perwadine tal hari itu ada antiam mana kota Antimena kota, ayam me koti pahavat kau unna dikisi macam mana? Nee, antima konsepte ka hadagan, mama okkama keragan, mage belenda kuti tika develop keragan, yana kota, mage biadam mata kau. Mama keragan apu weda satahan, mang keragan apu konsepte, mang keragan apu de, mage biapari ka selasuma, kala karuan saha, ekane samane janata wagi indala, sieluma sangita sa sangwidaya kuwaru indala. Sialu mah desa palat nyopawa mereka terung gatte hari berada di sini. Mereka mereka balal hari kau orang obat emat tiernya dunut obat mereka keragannya mereka kaya tiapnya mana itu obat manusia matte mudah. Aniwar ema mama honda manusia matte maginwa mama inne kanaga tua saha manusia yang itu na budhi matte magena prasnaat. Jab mevela anu de berada kerja kelan ya? Ne, kisi mevela obat mevela ini matte waisa urdu hatalis pahai. Me hatalis pahai kalasi ma wala mama prayogi ke minisekretari da samajya wana dekata mona di lati ena. Abang mama kisima warada katte warada karuwek belaane. Adu gane mama ratawan nitiwat dada kolya gebelaane. Dekone marketing gan nang kela me pintu reakti na me meka dhanti ne me mai namut meka mantawa teka kali ge meka bikuna ne meka ana tai kela kian nang kela kiuan. Mateka balan nuni. Kitre balan wada wada. Islam tawa idea kak mang wada dinna. Me dape dah swabhavika deval deng api dana. Nelundan. Meti ini mama nelundan de bawita kerela hadapu me binti awarnya, kerana wallpaper ka. Itu orang make kat ayah taksi ni upayogi kerana kat France ini wajib make tawa mata company mak tawa yalu hitawat tu ada hasti na upayogi kerana kat. Ayah meti ini bawa bola me Anuradhapura district ke Puran bawa tino. Me bawa bola pahal udah dene nelung malap puja kerana kan. Me dand. Mereka danda bela lah, mereka ikut ganta kapal lah, mereka paper ikut alol lah, mereka finishin. Hebat, mereka productionnya kapi kerat di mana need tekak finishin nekak. Dia tiada orang mereka di sini France taksenya upayogi keragat. Tadi taksenya Lanka orang gendap bulan. Apa Lanka we tiada, amudra we lokele. Dengan apa itu? Mereka kalai kevila tiada ni komen itu. Esok apa hari kalai? Mereka esok apa hari kama kalai? Mereka tiada ni. Nilun danda bela ni korang kekewa kalai. Mereka tiada ni. Mereka tiada ni paper ikat paper ikat alol lah tiada. Mereka kalah ikan, mana lundar ni? Itu mama dah make experiment tegak video, dah make bawa kita kerana. Make kocir kalayak doktor. Make dah awal itu pahak kalas sima waktu ya, nama. Dah make apa itu supply kerana dah buluan France, muka tu France mana lundar dune? Dah apa Lanka we, tama mana lundar tu ini? Dah ngajar apa itu tahu biapa reka kerana kerana dah buluan Lanka we tiada mana lundar tu bela lah. Gana tak kapal lah, itu orang govi mini sunter domestic income mereka tiada. Itu mereka business ni. Mereka kekhadiran kapal itu ni, atau rahu ini juga kapal itu. Nenek, mereka cutin kerana negollo, ekoran doa ni dia. Tapi itu ni mereka bela lah, supply, mereka measurement itu kita export kerana. Itu orang mereka kuiya pahaya, itu orang dengan asalnya, ini gamol gamat tapi ini govi anda pulang. Apa itu terpulang ni lundah 2 kilo, kak rupiah dah harga ni kan nol dia. Itu malah kerana dandu biji kerana ni. Ikan, dandu ni me, bagi cara swabahavi ke parisare kan, ikan tanah kolai ate, tapi dia market kerana boleh. Tanah kolai ate. Loket marketing kian ni, mana mah ikat ekat visi bidya lah, jangan mau mana ni ne. Kian dina lah jitu tu. Enne jitu tu. Ya. Malam be, wate me beno iki lagi buat ni, ni dapat tak? Malam be, wate pansara dina ya pet, tinge ekat. Iti kami, me mage udah me kompas. Me. Oh me ke, me tamai me budhi ke, mali me mangku apa plant ini ke? Then me variety me mage jitu ke, me ke. Penanah kalatma kegatia, dan mencitre tina yam kisi kalatma kegatia, mereka loke keker atwal lorde kela penah konsep tiro. E konsep lorde, tama me Lanka inno honda citra silpiek me, terma acala meke no honda citra silpiek me andala dini. Dan mencitre Lanka inno pola watinaga ma kiyak citra beide. Mereka citra watinaga ma
එක්කෙනාගේ අපි නිකන් ලක්ෂයක් ලක්ෂ දෙකක් ඒ වගේ හැබැයි දැන් මම මගේ ඉලක්කය මේ චිත්‍රයක් උඩරිම මේකට වැලියු එක ඇඩ් කරගන්න විදිය මේ වැලියු එක ඇඩ් කරන්න දැන් මේ චිත්‍රය හදලා තිනවා මේ හොඳ ඔයිල් ප්ලේන්ට් එක පාවිච්චි කරලා මේ හොඳ රෙද් එක මේක මේවා කරලා තිනවා ඒ නිසා මේ මේ චිත්‍රේ ප්‍රේමයක් ගහලා තිනවා මේ ලී වලින් ඉතින් මේ ලීයත් එක ගිහිල්ලා අපිට මේක ඩොලර් මිලියන එකකට විකුණන්න බෑනේ ඉතින් මේකට අපි සාමාන්‍යයෙන් මේ චිත්‍රේ බෑග්ග්‍රවුන්ඩ් එක හොඳට නිර්මාණය කරන්න මේකට වටේට අපිට මේක මේකට අපි හොඳ චිත්‍රේ චිත්‍රේ තියෙන හොඳ ෆ්‍රේම් එක නිර්මාණය කරන්න මේකට අපි රත්තරන් වලින් එතකොට එහෙම නැත්තම් රිදි වලින් එහෙම නැත්තම් මේක අපි ප්ලේන්ට් එකක් මේකේ හොඳ කැටයන් කලාවකුත් එක්ක මේ චිත්‍රේ වටේ ප්ලේන්ට් එක හදලා මේකට ලස්සන පැකින් එකකුත් හදන්න ඕනේ. ඒ කියන්නේ හොඳ බ්‍රෑන්ඩඩ් එකක් අපි බ්‍රෑන්ඩ් ගත්තොත් එහෙම ලූවි විටෝන් ඉන්නවා ඊට පස්සේ තව අර්මානි ඉන්නවා පතේ ෆිලිප් ඉන්නවා එතකොට ඒගොල්ලන්ගෙන් අපිට පැකින් එකක් හොඳ කන්සෙප්ට් එකක් හොඳ බ්‍රෑන්ඩ් එකක් හදලා ඒකල මේක මේක හොඳට ගෝල්ඩ් ඩිසයින් කරලා ඊට පස්සේ තමයි මේකට වැලියු ඇඩ් කරගන්නේ. ඊට පස්සේ මේක අපි ගිහිල්ලා මේ චිත්‍රේ වටිනාකමක් තියෙන තැන් තෝරගන්න ඕනේ. ඒ කියන්නේ අපි ගිහිල්ලා රාජකීය පවුලක රාජකීය දාගලෝක ප්‍රසිද්ධ නළුවෙකුට එතකොට දැන් මේකට අපිට ඕනේ වෙනවා සෙලිබ්‍රිටස් කෙනෙක්. කවුරු හරි මාකට කියන්නේ කෙනෙක්. අපි දැන් හිතමු මේ අපි හොඳ ස්පෝර්ට් කෙනෙක් ගමුකෝ අපි ලංකාවේ ලංකාවේ නෙමෙයි දැන් අපිට ලෝකෙම ජනප්‍රිය ගොඩක් අය දන්න අපි මේ රොනල්ඩෝ හොඳ ෆුට්බෝලර් කෙනෙක්. එතකොට දැන් රොනල්ඩෝ වගේ කෙනෙකුත් එක්කත් මම කන්සල්ටන්ට් ගන්න ඕනේ. මොකද මම යාට කියන්නේ ඔයා මගේ මාකටින්. එතකොට ඔයා ඔයා මේ චිත්‍රය ගැන මාකට් කරන විදිහ මේක ගැන කතා කරලා මම මේ කියන්නේ මගේ බිස්නස් ස්ටයිල් එක. එතකොට මේ රොනල්ඩෝ මේ මේ කියන්නේ ආදරණීය දුන්නේ එක්සැම්පල් මේ එක්සැම්පල් එකක්. ඒක රොනල්ඩෝ වගේ ටොම් ක්‍රූස්වත් ගන්න ඕනේ කියන කතාව නෙමෙයි කියන්නේ. මේක ඔබට තේරෙනවා ඇති මොව් ප්‍රකාශ කරලා දන්නේ මොකද්ද කියන්නේ. ඔව් එතකොට ඌට තියෙන හොඳ වැලියු එකක්. පස්සේ ඔහුත් එක්ක ඉතින් මම මේක ඩොලර් මිලියන එකකට වික්කොත් ඩොලර් මිලියන 100කට වික්කොත් එතකොට ඔහුටත් මිලියන 50ක් දෙනවා මාත් 50ක් ගන්නවා. ඉතින් මේක තමයි මාකටිං කියන්නේ. ඒ ඕනනම් තව මේකට කරන්න පුළුවන් හොඳ ක්‍රමයක් තියෙනවා. මේකට අපි හොඳ පැකින් එකක් හදලා මේකට දාගන්නවා අපි සිකියුරිටි එක. ඊට පස්සේ ප්‍රයිවට් ජෙට් එකක් ගෙන්න ගන්නවා. ගෙන්නගෙන ප්‍රයිවට් ජෙට් එක මේ ප්ලේන්ට් එක ගෙනියනවා කියලා අපි ප්‍රසිද්ධ කරනවා. මේ ප්ලේන්ට් එක ප්‍රයිවට් ජෙට් එක ගෙනහිල්ල ඩුබයි එයාපෝට් එකේ ඔන්න විනාඩි 10කට ඩිලේ කරගන්න. ඒකට ඩිලේ පීස් එකකුත් ගෙවනවා. ඩිලේ පේමන්ට් එකකුත් ගෙවලා. ඒකටත් හයි සිකියුරිටි එකක් අරගෙන යනකොට කී දෙනෙක් සර්ච් කරයිද මොකද්ද කියේ මේ ප්ලේන්ට් එක කියලා. ඒතර මේක වැලියු ඇඩ් එක කීයද? ඒතර මේක ඩොලර් මිලියන 100කට විකුණනවා කියන එක අපිට ලොකු දෙයක් නෙමෙයි. හැබැයි මේ නිලුන් දඩුව වගේම තමයි මේ මේකත් ඇවිල්ලා මයිකා. ඒ කියන්නේ මේ පතල් වල හම්බෙනකොට මිනිරන් ලංකාවේ වැඩිපුරම මයිකාව මයිකාව කියන එක තමයි මේකත් පේපර් කරලා මේ මයිකා වලින් වෝල්පේපර් එකක් ඉතින් මේක මෙහෙම බැලුවම හරිම ලස්සනයි නේ මාළඹේ සුන්දරත්වය විඳිනවා ડોක්ටර්නේ ඔව් ඉතින් මම ස්වභාව සෞන්දර්යය විඳගෙන ඉන්නවා අතන අපිට හරියටම ඉන්න තැන යන කතා කරොත් කොහෙද මේ මාළඹේ උඩවත්ත පාර නේද මේ උඩවත්ත පාර ඔය එක මාළඹේ ටවුන් එකට යන පාර මේක අර තමයි උඩවත්ත පාර අර පාර වැටේ මේ අපිට පස්සෙන් පේන්නේ ඒ අර ත්‍රී ප්‍රොසස් කැම්ප් එක. මේ සුන්දර පරිසරිනු මට එකක් මතක් වුණා. මොකක්ද දන්නවද? දැන් ડોක්ටර් කිව්වනේ අර චිත්‍ර විකුණන්න යන විදිය. මේ වගේ විකුණුප එකක් ගැන අපිට පොඩ්ඩක් කියන්නකෝ. ඔව් ඇත්තටම මේ බුද්ධික මල්ලි මම මැණික් ව්‍යාපාරිකෙක්. ඒ වගේම මම නිර්මාණකරුවෙක්. ඒ කියන්නේ මම ওই චිත්‍රය ගැන කිව්වේ මම අර ඔයාට මගේ බිස්නස් වල හැම රහසක්ම කියන්න බෑ. මොකද හේතුව එතකොට ඒක ඒක මම කැමති අනිත් අයටත් කියලා දෙන්න. ඒකට එතකොට ඒකේ අනන්‍යතාවය විනාශ වෙනවා. ගොඩක් දේවල් වල තියෙන දේවල් තියෙනවා අපි හැම ව්‍යාපාරිකයෙක් තුලම තියෙන රහස්‍යභාවයක්. ඉතින් ඒ නිසා මම ලෝකේ තියෙන හොඳ ඔක්ෂනිස් කම්පැනි, ඔක්ෂන් කම්පැනි තියෙනවා. ඒතර ඒ ඔක්ෂන් කම්පැනිත් එක්ක මිතාම මිත්‍රශීලීව. ඒ කියන්නේ ලෝකේ ඉන්න තවත් ව්‍යාපාරික ශාස්ත්‍රයේ දැවැන්ත, ඒ කියන්නේ නිර්මාණකරු. ඒ වගේම ලෝකේ තව ලංකා වටේ ලෝකේ වටේම ඉන්න මේ තව ආටිස්ලා. ඒ වගේම මේ ඇක්ට්‍රස්ලා ඒ වගේම ක්‍රිකට් ඒ කියන්නේ ස්පෝර්ට්ස් ඒ කියන්නේ ස්පෝර්ට් මේ කටි ඒ ලෝකේ ක්‍රීඩකයොත් එක්කත් මගේ ලොකු මොකද්ද වික්කේ අපි දැනගන්න මේමයි මම මැනික් ගොඩක් විකුණලා තියෙනවා එහෙම තමයි මගේ මැනික් ඒක මම කියලා තියෙනවා මම හිතන්නේ කලින් වීඩියෝ වලත් මම කියලා තියෙනවා මේක මම හොඳ වැලියු ඒ කියන්නේ වැලියු ඇඩ් කරන කෙනෙක් ඉතින් වැලියු එක රුපියල් වලින් කියන්න මට ඔබ දැනට මෙන්න මේ ගන්න මැනික් කලක් අරන්
මේගානට වික්කා කියන ඔබේ ඔබේ ඥානයෙන් ඒක කියන්නේ බුද්ධික මල්ලි එහෙම කියන්න බෑ මොකද හේතුව මොකද මම උදාහරණ ගත්තොත් මම ලංකාවේ මැණික් ලංකාවේ වෙළඳපොළක් තියෙනවා මැණික් වල එතකොට ඒක නිකන් ලංකාවටම පැනික් වෙනවා මැණික් වෙනවද ඔව් ඒක පැනික් වෙනවා මොකද ලංකාවේ අපිට කියන්න බැරිද විකුණපු ගානක්වත් නැත්තම් ඔව් මම විකුණලා තියෙනවා ඩොලර් මිලියන 100කට විකුණලා තියෙනවා ඩොලර් මිලියන 800කටත් විකුණලා තියෙනවා එතකොට ඒ වගේ මම ඒ කියන්නේ ඩොලර්ස් වලින් ගත්තොත් එහෙම විකුණන ඒ කියන්නේ මොකද ඒක මටම 800 අවිල්ලා නැහැ. එතකොට මේ 800 ඇතුලේ තව දෙන්න ඕන කීප දෙනෙක් මේවට සම්බන්ධ කරනවා. සම්බන්ධ වෙනවා මේ එක අපි එක චේන් එක ජාලයක්. ඒ කියන්නේ මොකද මම පත්තලින් මේ ලංකාවේ හම්බෙන මැණික් ලංකාවේ මිලදී අරගෙන ඒ මැණිකට ආයි වැලියු ඇඩ් කරන්න තව එකට ඩයමන්ඩ් ඇඩ් කරලා ඒකට නිර්මාණයක් කරලා ඊට පස්සේ ඒක ගියාම ඒක විකුණන්න පර්සන්ට් කෙනෙක් අරගෙන ඒ පර්සන්ට්ට ඇග්‍රීමන්ට් එකක් හදලා ඒක ඔක්ෂනිස් කම්පැනි එකකට ගිහිල්ලා ඒ කම්පැනිත් ඇග්‍රීමන්ට් හදලා ඒ වගේ මම වික්කේවා තියෙනවා මල්ලි ගොඩක් ඒකට ඒ ලාභෙන් මට 150ක් කැවිදilla තියෙනවා ඒතර මගේ තව ව්‍යාපාරික සහායකයෝ ඉන්නවා ගොඩක් රයිට් මේ අපි එහෙමනම් අවසාන වශයෙන් ඔබ පල්ලෙත් තිබුණා තව ලස්සන චිත්‍රයක් මැණික් ආශ්‍රිත නිර්මාණයක් නිකම් මිනිසුන්ට කණ්ඩ දීලා මොකද්ද මේ කරන්නේ කියලා. ඔව්. එතකොට මේ මම මේ නිකම් මිනිසුන්ට කණ්ඩ දීලා ඇහැලියෝගට සංගීත ප්‍රසංගය කරනකොට මට හම්බෙච්ච තෑග්ගක්. මේකේ මේ නිර්මාණකරුවා ලංකාවේ ඉන්න දක්ෂතා දක්ෂ හැකියාවක් තියෙන නිර්මාණකරුවෙක්. එතකොට මේ නිර්මාණකරුවා මේකට ප්‍රයෝගික කරගෙන තියෙන නැචරල් මේ ස්ටෝන්. ඒ කියන්නේ මැණික්. මේ තියෙන්නේ මේ ජෙම්ස්. ඒ කියන්නේ මේ තින්ත නෙමෙයි මේ තින්ත නෙමෙයි මොනවත් තින්ත නෙමෙයි මේ තියෙන ස්වාභාවික මැණික්. මැණික් ප්‍රයෝගික කරන මේ කොණ්ඩේ ඔක්කොම කළු ඒවා මැණික් වලින්ම තමයි හදලා දෙන්නේ. ඒක මැණික් වල තියෙන මූලද්‍රව්‍යයක්. ඒ කියන්නේ මැණික් උපයෝගී කරගෙන ඒකට අවශ්‍ය මේ කමිසේ මේ ආවරණ ඔක්කොම කරලා තියෙන එහෙම. එතන මේ බ්‍රේස්ලට් මේ ඔක්කොම මේ අවශ්‍ය ගල් වලින් එකක්වත් පිරිතුලකුත් තියෙනවා. ඔක්කොම මේ අවශ්‍ය වර්ණය යොදලා තියෙන ගල් තමයි ස්ටෝන් තමයි මේකට උපයෝගී කරලා තියෙන්නේ. ඒතකොට බලන්න මේ දක්ෂතා හැකියාව තියෙන නිර්මාණකරුවා මට හම්බුණා. දැන් ප්‍රශ්නේ මොකද්ද? මේ දක්ෂතා තියෙන නිර්මාණකරුවාට මේකට වටිනාකමක් හදාගන්න වේදිකාවක් නැහැ. ඒක තමයි මම කිව්වේ අපේ ලංකාවේ දක්ෂ හැකියා තියෙන නිර්මාණකරුවෝ ඉන්නවා. ඒ නිර්මාණකරුවාට මම කිව්වේ දැන් මම ඔහුට අත දී කියලා. අද දැන් ලෝකේ මේක මගේ පින්තූරේ මේ මම සමාජ ජාල මාධ්‍ය මගේ Facebook එකේ දෙවිච්ච පිච් එකක් අරගෙන මට දෙන්න තියෙන ටැග්ග්ක් විදිහට තමයි මේ හදලා තියෙන්නේ. හැබැයි ඔහු මට මේ ටැග්ග දුන්න එකෙන් මං අද ඔහුට ලෝක වේදිකාවක් හදනවා. මොකද හේතුව ඔහුගේ මේ අවශ්‍ය දේවල් විකුණ ගන්න. දැන් මේකෙදි මම ඇඳලා ලෝකෙට ගිහිල්ලා විකුණන්න බෑනේ මාව. ඒතකොට මේ නිර්මාණකරු චිත්‍ර ඇඳීම වගේම මේ මැණිකල් මේක කලාවක්. මේ ඔහුට හසල දැනුමක් තියෙන්න ඕනේ නේද? මේක භාවිත කරන්න. අනිවාර්යයෙන්ම. මොකද මේ වර්ණ තෝරා ගැනීම, එතකොට මේ කමිසේ මගේ ස්වභාවික මගේ තිබුණ පින්තූරේ කැමරා කාචයක අසුවිච්ච පින්තූරයක ඒ වර්ණය යොදීම ඒ මේ ඇඳන් ඉන්න ටී-ෂර්ට් ෂර්ට් එකේ බ්‍රෑන්ඩ් එක ඒ විදිහටම යොදාගෙන මේ ආදරණීය බිරිඳගේ වොච් එක බලන්නකො හදලා තියෙන විදිහනේ. ඒකත් ඒ විදිහට මේ වර්ණයට අදාළ කොච්චර උපරිම නිර්මාණයක් කරනවද? මේ කොච්චර කාලයක් යන්නේ නැද්ද මේ ඔහු කියපු විදිහට? මං හිතන්නේ ඔහුගේ දක්ෂතානුව ඔහුන්ට ඒකට කාලය මේ වගේ දෙයක් නියමානුකූලව නිර්මාණය කරනකොට ඒකට කොච්චර කාලයක් ගියාද කියන එක මම තාම දන්නේ නැහැ. හැබැයි ඔවුන්ට මේ ඔගේ මට මේ ඔබ ඔබ කියන මට ඒ තුන එක දෙයක් තමයි ඔහු ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඕනේ මේ වගේ මේ වෙනම මේ වගේ දක්ෂ අය ගොඩක් ඉන්නවා. දැන් මේක ඔබට නිකන් ලැබුණේ පිනකට සහ ඔබ කරන වැඩවලට තමයි මේක ලැබුණේ. නමුත් මම මේ කියන්නේ නෑ මට හිතන්නේ මම ඔහුට දැන් කියන්නේ පිනක්. ඒ කියන්නේ ඔහුත් මේ වගේ හැකියාවල් ලැබීම ගැන ඌට පිනක්. හැබැයි අද ඌට යන්න වේදිකාවක්. ඌට යන්න තැනක් නැහැ. ඒක ඔබ හදනවා. මම අනිවාර්යෙන් හදනවා. ඉතින් මේවා එතකොට අපිට වැලියු එක ඇඩ් කරන්න පුළුවන්. මේවා අඳින චිත්‍රයයි මේ හදන චිත්‍රයයි අතර මේ දෙකේ මේවා ලෝකේ තියෙන එකතරා මාකටින් එකක්. මේ මාකටින් එකේදී ඔබ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා අර මොකටද කිලෝමීටර් 40ක් ලයිට් කරන්න කියලා. හැබැයි ඒ ලයිට් කරලා ඒක උඩට ගිහිල්ලා පින්තූරයක් ගත්තාම ඩෝනා ෂොට් එකක් ගත්තාම ඒකත් එක්තරා කලාවක්. ඒ පිච්චස් මිලියන් ගණන් වලට විකුණන්න පුළුවන්. ඒකත් ඇවිල්ලා කලාවක්. ඒක ලෝකයේ තියෙන ලයිට් ෆෙස්ටිවල් කියන කලාව. හැබැයි අපි ඉන්නේ අපේ ව්‍යාපාරිකයෝ හෝ අපේ ජනතාව හෝ අපේ හැම කවුරුත් ඉන්නේ අඩුම මානසිකත්වකින් ඉන්නේ. ඒ කියන්නේ මොකද එක රාමුවක් ඇතුලේ හිර වෙලා. මම හිතනවා මෙන්න මේ රාමුවේ මිනිස්සු එළියට ආපු දවසට. ඒ කියන්නේ ඔබ මේ
කාණිවල වල මේ කරපු හැම දෙයක්ම ලස්සනයි කියලා අපි දකිනවා වගේම ඔබ ඒකේ යම්කිසි මාකටි පැත්ත හරියටම දැක්ලා තියෙනවා නෑ මම ඒ නිසි අවබෝධයක් ඇතුව තමයි බුද්ධික මල්ලි මම මේ හැම නිර්මාණයක්ම කරේ අර මේ නැත් අපි මිනිස්සු එකපාරට මෙතුවේ අනුරුට සල්ලි ටිකක් අම්බිලා ඕගාලා මියුසිකල් ෂෝ එකක් කරලා දානවා ඒ කියන්නේ මේ ලංකාවේ ප්‍රේක්ෂකයා සහ ලංකාවේ ගොඩක් උගත් තු කියාගත්ත අය සහ හැමෝම හිතුවේ මම නිකන් පැන්චයිසි පොරක් අර සල්ලි ටිකක් අම්බෙලා වියදම් කරන පොරක් විදියට ආතල් පොරක් විදියට දැක්ක. විරංජිත් තාබුගල කියන අපේ ආදරණීය සහෝදරයා එහෙම ආතල් පොරක් නෙවෙයි. අපේ රටේ දේවල් ලෝකෙට අරන් ගිහිල්ලා හරි දෙයක් කරලා ලෝකෙට ලෝකෙන් ලංකාවට ඩොලර්ස් ටිකක් ගේන්න නේද? විදේශ විනිමය උපයන්න උත්සාහ කරන කෙනෙක් බව අමතක නොකරන්න. ආදරණීය විරංජිත් තාබුගල අපේ ආදරණීය සහෝදරයා බොහොම ස්තුතියි ඔබට මොකද ස්තුති කියලා කියන්නේ අද ඔබ ගෙදර හිටියා මම කිව්වා මෙහෙම මට අවස්ථාවක් ඕනි කියලා මොකද ඔබ ගැන කතා කරන්න මට ඕනි කියලා ඒත් ඔබ කිව්වා මෙහෙම මම YouTube උත් කරන්නේ නැහැ බුද්ධික මට එපා වෙලා තියෙනවා නමුත් මම විශ්වාස කරලා බොහොම ස්තුතියි අපි හොඳ දෙයක් සමාජගත කරා කියලා මම හිතනවා අපි ආදරණීය රසික රසිකාවින්වත් එහෙමයි එහෙනම් බොහොම ස්තුතියි බොහොම ස්තුතියි බොහොමම ස්තුතියි ඔබතුමා මොකද ඔබටත් බොහොම ස්තුතියි මල්ලි මොකද මම ටිකක් උදකලා වෙලා හිටියේ හැබැයි මට ටිකක් අලුත් අරුතක් අලුත් දෙයක් දුන්නා මට ටිකක් කතා කරන්න අවස්ථාවක් හම්බුණා මම දන්නේ ඔබට මගෙන් මොනවාරි වරදක් වුණාද කියලා ඒ නිසා මම මේ වරදක් වුණා කියලා කවුරුර හිතනවා නම් මම හිතනවා අද අපි මේ වැඩසටහන බැලිම තුනෙන් ඒක නිවැරදි කරගනිවි සෑහෙන දුරට බොහොම ස්තුතියි ඔබට මේ අවස්ථාව අපි යනවා